ලෝකේ විශාල වැසි වනාන්තරවල සහ මහා සාගරයේ ජීවත්ව සිටින ඉතා භයානක දරුණු සත්ව විශේෂ කිහිපයක් ගැනයි. එම සතුන් උරග, ශීරපායි, පක්ෂි හා මත්ස්‍ය යන විශේෂවලට අයත් සතුන් කිහිප දෙනෙක්. අංක එක බුල්ෂාක්. බුල්ෂාක් යනු මාරාන්තික මෝර මත්ස්‍ය විශේෂයකි. අපි පළමුවෙන්ම ඔබට කියන්න යන්නේ ජලයේ සිටින ඉතා භයානක සත්වයෙක් ගැනයි. මෙම බුල්ෂාක් මෝර විශේෂය ලොව වටා මුහුදේ වෙසෙන අතර අප්‍රිකානු මුහුදේ බහුලව ඇත. මුහුදේ නොගැඹුරු ජලයේද ගංගාවලද මොවුන් දක්නට ඇත. ජලයේ මීටර 30-150 අතර ගැඹුරු ප්‍රමාණවල මොවුන් ඇත. අට්ලාන්ටික් සාගරය, ඉන්දියන් සාගරය හා පැසිෆික් සාගරය වැනි සාගරවලද බ්‍රිස්බේ ගඟ, ඇමසන් නදිය, ගැංගස් නදිය, පොටැටුක් නදිය හා මිසිසිපි නදියද මෙම මෝර විශේෂය දක්නට ඇත. ඇනිමාලියා රාජධානියට හා කොන්ඩ් රික්තියස් වර්ගයට මොවුන් අයත් වේ. බුල්ෂාක් මෝර විශේෂයේ විද්‍යාත්මක නාමය වනුයේ කකානියස් ලියුකාසය. බුල්ෂාක් ගැහැණු සතුන් කිලෝග්‍රෑම් 130ක් පමණ බරවන අතර පිරිමි සතුන් කිලෝග්‍රෑම් 95ක් වේ. ශරීර ස්කන්ධය 90 පෙනී යන්නේ පිරිමි සතුන්ට සාපේක්ෂව ගැහැණු සතුන් විශාල බවයි. දැනට සොයාගෙන ඇති විශාලතම බුල්ෂාක් විශේෂය කිලෝග්‍රෑම් 300ක් බර බව වාර්තා වී ඇත. බුල්ෂාක් හට ඉතා ශක්තිමත් ශරීරයක් හා කෙලින් ඉදිරියට නිරා ඇති ශක්තිමත් නාසයක් හිමිය. නිතරම නැවුම් ජලයේ ඉන්නට කැමැත්තක් දක්වයි. වෙරළ ආසන්න මුහුදේ සැරිසරමින් ඉන්නටද මොවුන් කැමැත්තක් දක්වයි. බුල්ෂාක් මෝරකුගේ දිග මීටර 3.5ක් වේ. ගැහැණු බුල්ෂාක් මෝරුන් විශාල වන අතර ඔවුන් අවුරුදු 17ක් පමණ ජීවත් වේ. පිරිමි බුල්ෂාක් මෝරුන් ජීවත් වන්නේ අවුරුදු 13ක් වැනි කෙටි කාලයකයි. බුල්ෂාක් ඉතා ආක්‍රමණශීලී සුලභ මත්ස්‍ය විශේෂයකි. භයානකම මෝර විශේෂක් වූද ගංගා හා නදීවල ඇති කිවුල් ජලයේද මොවුන් විශාල ලෙස ජීවත් වෙයි. බුල්ෂාක් මෝරුන්ගේ සහෝදර මෝර විශේෂ වනුයේ වයිට් ෂාක් සහ ටයිගර් ෂාක්ය. මිනිසුන් සමග ගැටුමට බුල්ෂාක් මෝරුන් ඉතා කැමැත්ත දක්වයි. කෙටි ශරීරයක් හිමිවද නාසයේ දිගුව පිහිටීමද ශක්තිමත් හිසක් පැවතීමද හේතුවෙන් මවුන්ට ජලය තුළ ඉතා වේගෙන් පිහිනා යෑමට හැකියාව පවතී. මධ්‍යම ප්‍රමාණයේ බුල්ෂාක් කෙනෙකුගේ ලය කොටස තැනී ඇත්තේ ඉහළ සිට පහළට වී අකුරේ හැඩයෙන්ය. බුල්ෂාක් මෝරුන්ගේ ඉහළ ශරීරයේ කොටස අළු පැහැවෙන අතර බඳ කොටස සුදු පැහැතිය. ලෝකේ ඕනෑම සාගරයක නොගැඹුරු උණුසුම් ජලයේ සැරිසරමින් සිටීමට මොවුන් කැමැත්තක් දක්වයි. බුල්ෂාක් මෝරුන් ඉතා වේගවත් කඩිසර හා කොල්ලකාරී මත්ස්‍යකි. මෙම මෝරුන් දකින ඕනෑම දෙයක් ආහාරයට ගන්නවා. මොවුන්ගේ ප්‍රධාන ගොදුර වනුයේ විවිධ මාළු වර්ග, ඩොල්ෆින් හා වෙනත් ඔවුන්ගේ වර්ගයේම අනිත් මත්ස්‍යයන්ය. බොහෝ විට පුදුමය දනවන ලෙස මෙම බුල්ෂාක් මසුන් මෝයවල් වල සැරිසරමින් සිටියදී ප්‍රහාර ඇතිකර ගනිමින් අනෙක් සත්වයින් මැරීම සිදු කරයි. විශාල ලෙස මාංශ සහිත සත්වයින් ආහාරයට ගැනීමටද සතුන් මැරීමෙන් පසු ඔවුන් ගෙනගොස් සංගවාගෙන ආහාරයට ගන්නා බව ඇසුවහොත් ඔබ පුදුමයට පත්වේවි. බුල්ෂාක් මෝරුන් අනිත් සතුන් සමග ඇතිවන ගැටුම් ඉතා සුලභය. මොවුන්ගේ තවත් රහසක් ඇත. එනම් බුල්ෂාක් මෝරුන් හට ඔවුන්ගේ ලේවල ලුණු එක්තැන් කිරීමේ හැකියාවක් පවතින අතර මුහුදු ජලයෙන් වෙනත් ජලයකට මාරුවත මොවුන්ට කිසිදු ප්‍රශ්නයක් නැත. සැතපුම් 100ක් වුවද එක දිගට පිහිනා යෑමේ හැකියාවක් මොවුන් සතුය. ගැහැණු බුල්ෂාක්ට වඩා පිරිමි බුල්ෂාක් සතුන් ගැටුම්කාරී ස්වභාවයක් ගනී. මුහුදේ සහ ගංගාවල සිටියද මොවුන් ගොඩබිම සිටින ඉබ්බන් හා මුහුදු පක්ෂීන් පවා පහසුවෙන් ගොදුරු කර ගැනීමේ හැකියාවක් පවතිනවා. මෙම සතුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය මනුෂ්‍යයන්ට සමානය. ප්‍රජනන අවධිය වසර 1කි. එකවර පැටවුන් 5-15 අතර ප්‍රමාණයක් බිහි කරයි. සජීවී දරූපත්වය එක මෝර පැටවෙකු සෙන්ටිමීටර 60ක් පමණ දිග වේ. බුල්ෂාක් මෝරුන් දවස පුරා ක්‍රියාශීලීය. ලෝකේ තුන්වෙනියට දරුණුම ශාක් විශේෂයයි. මවුන්ට ඉතා තියුණු S2ක්ද යටි හනුවේ ශක්තිමත් උල් හැඩැති දද්ද පිහිටා ඇත. යම් ගොතුරක් ආහාරයට ගැනීමෙන් පසු මවුන්ට ගොඩාක් කාලයක් නිරාහාරව රැඳී ඉන්නට පුළුවන්. මෙම සත්ව විශේෂය මුත්‍රා පහකරනුයේ තමන්ගේ සමතුලින්ය. ඉතා දරුණු සම්භවයක් දරන මෙම මෝරුන් විශේෂයට කරදිය හා මිරිදිය යන දෙකෙහිම එක ලෙස සිටීමට හැකියාව ලැබී ඇත්තේ ඔවුන්ගේ වකුගඩුවල ඇති විශේෂ හැකියාව නිසාය. හැපි ඊගල්. හැපි ඊගල් යනු නිවර්තන කලාපයේ වෙසෙන උකුසන් විශේෂයකි. දැන් අප ඔබව දැනුවත් කරන යන්නේ ලෝකේ සිටින ඉතා භයානක පක්ෂි විශේෂයක් පිළිබඳවයි. මුලින්ම අපි බලමු මේ පක්ෂියාගේ මූලාරම්භය සහ ස්වභාවය ගැන. මෙම උකුසු විශේෂය වර්ෂ 1816 පමණ සොයාගෙන ඇත. මෙම උකුසන්ගේ වාසභූමිය ලෙස දකුණු හා මධ්‍යම ඇමරිකාවේ පහත රට නිවර්තන වැසි වනාන්තර හැඳින්විය හැක. නමුත් වර්තමානයේ මෙම පක්ෂියා මධ්‍යම ඇමරිකාවේ දැකගන්නට නොහැකි බව වාර්තා වේ. එමෙන්ම මෙක්සිකෝව, දකුණු ඇමරිකාව හා ආජන්ටිනාව රටවල් වල හා සුලභවම බ්‍රසීලයේ වැනි රටවල්වලත් මෙම සත්වයා දක්නට හැකි. එම රටවල්වල සමස්ත ජාතික දේශ සීමා පුරා මොවුන් සැරිසරමින් සිටී. ජව සම්පන්න ඉතා විශාල හැපි ඊගල් පක්ෂීන් දැකගත හැකි වනුයේ වැසි වනාන්තරවලිනි. මොවුන් නිතරම රැඳී සිටින්නේ වැසි වනාන්තරවල ඇති විශාල ගස්වල ඉහළින්ම ඇති වියන් ආකාරයේ ඇති තට්ටු මතයි.
පුරුද්දක් වශයෙන් එසේ රැඳී සිටින උකුස්සන් සමහර කාලවලදී ඇතිවන කුණාට හේතුවෙන් මරණයට පවා පත්වෙනවා. ඇමරිකාවේ නම් මෙම උකුස්ස හඳුන්වනුවේ හැපි ඊගල් නමිනි. නමුත් සමහර අවස්ථාවන්හිදී නිව් ගිනියා හැපි ඊගල් ලෙසද හඳුන්වයි. එමෙන්ම මෙම පක්ෂියා ටිබෙට් බසින් ද පැපුවන් ඊගල් ලෙසද, බ්‍රසීලේ රොයල් හවාක් සහ පෘතුගීසි බසින් ගැවියෝ රියල් යන විවිධ නම්වලින්ද හඳුන්වනු ලබයි. ඇනිමාලියා රාජධානියට අයත් මෙම පක්ෂියා කෝර්ඩේටා වංශයටද පක්ෂි වර්ගයට දායත්වේ. එමෙන්ම මොවුන් එක්සිපිටෙඩ් ඩයි පවුලට අයත්වේ. මෙම උකුස්සාගේ විද්‍යාත්මක නාමය වෙනුවේ හැප්‍රියා හැප්‍රිජාය. හැපි ඊගල් යන ලෝකයේ විශාලතම විද්‍යාමාන උකුසු විශේෂයයි. සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 4.8ක් පමණ වේ. මෙම පක්ෂියාගේ මුහුණ ඉතා බියකරු ස්වභාවයක් ගත්තද ඔවුන්ගේ ශරීරය ඉතා ලස්සනය. මුවන්ගේ පහළ පියාටු ආවරණය වී ඇත්තේ ලා කළු පැහැති පියාටු වලින්ය. ඇඟේ බඳ කොටස තරමක් දුරට සුදු පැහැතිය. දෙපසට විහිදුවන පියාපත් ඉරි සහිත කළු පැහැයක් ගනී. ඒවා කළු පාටට විහිදෙන පටියක් ලෙසද ඇත. පහළ පපුව ප්‍රදේශය සහ හිස ප්‍රදේශය අළු පැහැතිය. පහළ වල්ග කොටස කළු පැහැවන අතර සුදු පැහැති පටි තුනක් විහිදී ඇත. ඔවුන්ගේ හොට වක් හැඩතිය. කුරුල්ලන් හට දත් නොමැති බව ඔබ දැන සිටියාද? එම උකුස්සාගේ ඇස් අලු දුඹුරු හෝ රතු පැහැති වේ. පා ඇඟිලි කහ පැහැති වන අතර ඒවා අඟල් 4ක් පමණ දිගය. ඒවා වලසුන්ගේ පා ඇඟිලි හා සමාන බව වාර්තා ඇත. පක්ෂියෙක් උද වලසෙකු තරම් බිහිසුණු යැයි අපට සිතිය හැකිද? ගැහැණු හා පිරිමි සතුන් අතර වෙනස්කම් පැවතුනද? පිහාටු නම් දෙවර්ගයේම සර්ව සමය. ගැහැණු හැපි ඊගල්ගේ උපරිම බර වනුයේ කිලෝග්‍රෑම් 6ත් 9ත් අතර ප්‍රමාණයක්ය. මූලස්වලට අනුව ඇමරිකාවේ වැඩිහිටි ගැහැණු සත්වයෙකුගේ උපරිම බර කිලෝග්‍රෑම් 10ක් ලෙස. නමුත් විශාලතම ගැහැණු සත්වයා ලෙස දැනට වාර්තා වී ඇත්තේ කිලෝග්‍රෑම් 12.3ක් බරති සත්වයෙකි. එම උකුස්සාව මේ හේතුව නිසාවෙන් ජැසීබෙල් යන විශේෂ නමකිනුත් හඳුන්වයි. ඔවුන් ගන්නා ආහාර ප්‍රමාණ අනුව බර වෙනස් විය හැකිය. අපි කලිනුත් කිව්ව සත්ව විශේෂවලදී මෙන්ම මෙම පක්ෂි විශේෂද පිරිමි සතුන්ට වඩා ගැහැණු සතුන් විශාලත්වයෙන් වැඩිය. සාමාන්‍යයෙන් හැපි ඊගල් සෙන්ටිමීටර 86.5ත් සෙන්ටිමීටර 107ත් අතර ප්‍රමාණයක් විශාලය. මොවුන්ගේ පියාපත් දිග හැරූ පසු දිග ප්‍රමාණය සෙන්ටිමීටර 176ක් හෝ 224ක් පමණ දිගවන බව සඳහන් කළ හැකිය. පිටුපස පියාපත් තටුව සෙන්ටිමීටර 37ත් 42ත් අතර පරතරයක් වේ. පියාපත් නිරාවරණය නොකරන විට මොවුන්ගේ දිග සෙන්ටිමීටර 4.2ක් හෝ 6.5ක් පමණ වේ. පිලිපීන් ඊගල්ට වඩා හැපි ඊගල් උකුසා විශාල වේ. කෙසේ වෙතත් අනුපාතයක් ලෙස ස්ටෙලර් සී ඊගල් උකුස්සන් අතර ප්‍රමුඛ ස්ථානය ගනී. වින්ග් ස්පෑන් හැපි ඊගල් සාපේක්ෂව ඉතා කුඩා වන අතර අනිත් උකුස්සන් වගේම සාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් පෙන්වයි. බාහිර ස්වරූපය ගැන කතා කළ අපි දැන් බලමු මේ උකුස්සාගේ වියරුකම කොහොමද කියලා. හැපි ඊගල් ගොඩාක් වෙලාවට කූඩුවකට වී හෝ ගසක් ඉහළ මැදේ සිට නිශ්ශබ්දව සිටී. ඒ නිහඬ බවින් ඔවුන්ගේ දරුණු බව පෙන්වයි. පෙනුම ඉතා නපුරුය. වැඩිහිටි උකුස්සන් නිතර විනිවිද දැකිය හැකිය. ගොදුරකට මාන බලමින් සිටින මොවුන් ඉහළ ආසේ වෘත්තාකාරව සැරසරමින් කෑ ගසයි. ඔවුන්ගේ කටහඬ කනට අමිහිරි වැළපෙන හඬකි. එම කෑ ගැසීම ඉගියක් ලෙස දක්වයි. ඕ නෑම වෙලාවක් බිල්ලක් දඩයමක් ලබා ගැනීමට මෙම උකුස්සන් පසුබට වෙන්නේ නැහැ. මොවුන්ගේ ගොදුරු වනුහේ වඳුරන් වගා කටයුතු කරන තැන්වල සිටින විවිධ පක්ෂීන්, ජලයේ හෝ ගොඩබිම වෙසෙන සර්පයින් හා ගොඩබිම වෙසෙන විශාල සත්වයන්ය. නමුත් මිනිසෙකු වුවද මෙම උකුස්සාගේ ගොදුරක් වීමට ඉඩ ඇත. ඒ තරම් ඔවුන්ගේ ජව සම්පන්න බව හා නීවල ඇති තියුණු ස්වභාවය හේතුවෙන්ද අපට වුවද එම උකුස්සන් සමග තරඟ කළ නොහැක. ඔබ දන්නවද මීටර 900ක සිට යම් ගොදුරක් රැගෙන වුවද මීටර 2000ක් පමණ උසකට වුවද පියාසර කළ හැකි බව? ඒ තරම් ඔවුන් ශක්ති සම්පන්නය. හැපි ඊගල් ඕ නෑම දේශගුණික විපර්යාසයකදී ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. පැනමාවල මෙම උකුස්සා ජාතික පක්ෂියාය. අප කුඩා කාලේ ඉතා ආසාවෙන් බලපු ලෝක ප්‍රසිද්ධ හැරි පොටර් චිත්‍රපටවලට අරගෙන ඇත්තේද මේ වියරු ගතිගුණ ඇති හැපි ඊගල් පක්ෂියාය. ජගුවර්. දැන් අපි බලමු ගොඩබිම සිටින භයානකම සිව්පාවෙකු ගැන. සාමාන්‍ය ව්‍යවහාරයේ අපි කොටියා යන නමින් මෙම වර්ගයේ සතුන් හැඳින ගත්තද ඔවුන්ගේද විවිධ වර්ගයේ සතුන් ඇත. අද අපි බෝ දැනුවත් කරන්න යන්නේ ජගුවර් නෙමති සත්වයා ගැනයි. වනාන්තරයේ සිටින බලල් පවුලට අයත් සත්වයෙකි. ඇමරිකාවේ දේශීය පැන්තේරා ගණයට අයත් වේ. සාමාන්‍ය ජගුවර් සත්වයෙකුගේ බර කිලෝග්‍රෑම් 56ත් 96ත් අතුරගයක් ගනී. ඇමරිකාවේ මෙම සත්වයන් සිටින ප්‍රදේශවල දේශ සීමාවන්හිදී මිනිසුන් දැනුවත් කිරීම වෙනුවෙන් ජගුවරයන්ගේ මුහුණ දැක්වන දැන්වීම් පුවරු එල්ලා ඇත. එසේ කරනුයේ එම සත්වයාගේ දරුණු බව හේතුවෙනි. ජගුවර් යනු විශාල මාංශපේශී සහිත සත්වයෙකි. දිවියාගේ මෙන්ම දැඩි වූ ශරීරයක් ජගුවර්ටද ඇත. ජගුවර්ගේ විද්‍යාත්මක නාමය වෙනුවේ පැන්තේරා ඔන්කාය. පැන්තේරා ගණයටද, කෝඩේටා වංශයටද, මැමේලියා හෙවත් කිරිබි වැඩෙන සත්ව වර්ගයටද මොවුන් අයත්වේ. වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර හා බටහිර ප්‍රදේශවලත්, මෙක්සිකෝ ජනපදයේත්, වැඩිපුරම මධ්‍යම ඇමරිකාවෙත්, දකුණු පැරගුවේ හා උතුරු ආජන්ටිනාවේ මෙම ජගුවර්යන් ජීවත් වේ. මෙම ජගුවර්යන් තනි බලලුන් ලෙස බටහිර ඇමරිකාවේ ජීවත් වේ. 20 වන සියවසේ සිට මුලිනුපුටා දැමූ සත්ව විශේෂයකට මොවුන් අයත් වේ.
රතුදත්ත වාර්තාවලට ඇතුළත් ඇත්තේ තර්ජනයට ලක් වූ සත්ව විශේෂ ගණයටයි. වර්තමානයේ උවද තර්ජනයට ලක් වූ ජනාවාස කාණ්ඩයක් ලෙසට මෙම සත්වය අයිති වේ. දකුණු ඇමරිකාවේ විශාලතම බලල් පවුලේ සමාජිකයෙකි. බොහෝ සෙයින් ජගුවරයන් දිව්‍යාට සමානකමක් සෑමතකින්ම දක්වයි. නිවර්තන උපනිවර්තන තෙත් පළල් පත්‍ර සහිත වනාන්තරවල සහ වගුරු ප්‍රදේශවලද වන ලැහැඹවල් වැනි තැන්වල කාලය ගත කිරීමට මෙම සත්වයින් ඉතා කැමැත්තක් දක්වයි. දකුණු ඇමරිකාවේ සිටින විශාලතම මාංශපේශී තිබෙන සත්වයා ලෙස හැඳින්වුවේ හැක. මොවුන්ගේ ශරීරයේ තද කහපැහැයක් ගන්නා අතර තැනින් තැන කළු පැහැති පුල්ලි ඇත. උදර කොටස සුදු පැහැතිය. පාද කෙළවර දුඹුරු පැහැවන අතර වලිගේ කෙළවර කළු පැහැති වේ. ජගුවරයන්ගේ ඔළුව සහ බෙල්ල ඉතා ඝනවන අතර වලිගේ කොටස සියුම් වේ. නමුත් ඔවුන්ගේ පාද නම් ඉතා ජව සම්පන්නය. ජගුවරෙකුගේ වැඩිම බර ලෙස වාර්තා වනුයේ කිලෝග්‍රෑම් 158ක්ය. කුඩා ගැහැණු ජගුවරයෙකු උපරිම කිලෝග්‍රෑම් 36ක් පමණ වේ. සාමාන්‍යයෙන් මෙම විශේෂී සතෙකුගේ නාසය සිට වලිගය දක්වා දිග මීටර 1.12ක් හෝ 1.85ක් අතර අගයක් ගනී. විශාල ජගුවරයෙකුගේ වලිගය සාමාන්‍යයෙන් කුඩා වේ. වලිගය පමණක් සෙන්ටිමීටර 45ක් 75ක් පමණ වේ. සිංහයන් දිවියන් හා ජගුවරයන්ගේ බර එක සමානය. නමුත් ජගුවරයන්ගේ උරහිස් පටුය බ්‍රසීල ජගුවරයන්ගේ ගැහැණු සතුන් කිලෝග්‍රෑම් 95ක් පමණ වන අතර පිරිමි සතුන් කිලෝග්‍රෑම් 56ක් 78ක් අතර අගයක් ගනී. කලාවේ තනිවම වතුර බොන්නට එන සී බ්‍රවුන් මුවන්වැනි සතුන්ව ගස් අතර සැඟවී සිට එකවර ඇවිත් පහර දී ඔවුන්ව ගොදුරු කර ගැනීමේ සහජ හැකියාවක් මෙම ජගුවරයන් හට තියෙනවා. එම සතුන්ව අල්ලාගත් පසු බෙල්ල ප්‍රදේශයේ සපා කෑමෙන් එම සතුන්ව මරා දමයි. ජගුවරයන් හට පවතින තියුණු දත් නිසාවෙන් එක්වර සැපීමකදී උවද සතෙකු මරා දැමිය හැකිය. එම සතුන්ගේ අස්සි කොටස් පවා මොවුන් ආහාරයට ගන්නවා. ජගුවරයන්ගේ පහළ ගාත්‍රා කොටස සෑදී ඇති අන්දමට ඔවුන් හඬිතා වේගින් දිවීමටද ගස් නැගීමටද හා ජලයේ පිහිනා යාමටද පුළුවන්. මෙම ජගුවරයන් ගංගා අසල වගුරු ප්‍රදේශයන්හි වෙසෙන විශාල කිඹුලන් පවා ගොදුරු කරගන්නට තරම් ශක්තිමත් යැයි ඇසුවහොත් ඔබ පුදුමයට පත්වේවි. දකුණු ඇමරිකාවේ විශාල වගාවන්වල යෙදී සිටින ගොවියන් හටද මෙම ජගුවරයන්ගෙන් මහත්සේ කරදර ඇති බව වාර්තා වේ. අතීතයේ මෙම ජගුවරයන් විශාල ලෙස මරා දමා තිබෙනවා. ගොඩක්ම මොවුන්ව මරා ඇත්තේ සම ලබා ගැනීමට හා ඝන අස්සි කොටස් ලබා ගැනීමටය. නමුත් වර්තමානයේ නම් මෙම සතුන් මැරීම ජාත්‍යන්තරය විසින් තහනම් කර ඇති අතර ජගුවරයන්ගේ අස්සි කොටස් යම් පාර්ශ්ව විසින් ළඟ තබා ගැනීමද තහනම් කොට ඇත. ග්‍රීන් ඇනකොන්ඩා. ග්‍රීන් ඇනකොන්ඩා විශේෂයෙන් ජලය හා ගොඩබිම වෙසෙන ප්‍රසිද්ධ ඇනකොන්ඩන් වර්ගයකි. මෙම ඇනකොන්ඩා විශේෂය රාත්‍රී කාලයේ හඳුනා ගැනීමට ඉතා පහසුය. වැඩිපුරම දක්නට ලැබෙනුයේ දකුණු ඇමරිකාවේය. ලෝකයේ විශාලතම හා දිගම සර්ප ගණයට අයත් වේ. ග්‍රීන් ඇනකොන්ඩා විශේෂයේ විද්‍යාත්මක නාමය වනුයේ යුනෙක්ටස් මුරිනස්ය. මෙම ග්‍රීන් ඇනකොන්ඩන්ගේ ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා විශාලත්වයෙන් හා දිගින් වැඩිය. ග්‍රීන් ඇනකොන්ඩා ගැහැණු සතුන් මීටර 4.6ක් පමණ දිගවන අතර පිරිමි සතුන් මීටර 3ක් පමණ දිගතිය. ඔවුන්ගේ ඇස් හා නාසය පිහිට ඇත්තේ හිසෙහි ඉහළ ප්‍රදේශයේය. එනම් ශීර්ෂයේය. එය ඔවුනට ජලයේ සිටියේදී උවද වාත අවකාශයේ සිටින ගොදුරක් අල්ලා ගැනීමට හැකිවන පරිදි ස්වභාව ධර්මයෙන් ලැබී ඇත. ලෝකයේ දැනට සොයාගෙන ඇති දිග ප්‍රමාණ අනුව ගැහැණු සතුන් මීටර 5.21 ප්‍රමාණයෙන්ද පිරිමි සතුන් මීටර 4.6 දිගකින් යුතු සතුන්ද දක්නට ඇති බව වාර්තාවේ. මොවුන්ගේ බර සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 30ත් 70ත් අතර ප්‍රමාණයක් යුත්තය. ග්‍රීන් ඇනකොන්ඩා ඇමරිකාවේ විශාලතම හා දේශීය සර්ප විශේෂය වේ. ඇනකොන්ඩා නිමිති සත්වයාව කුමන සත්වයෙකු හෝ ගොදුරක් ලෙස ගන්නවා නම් අනිවාර්යෙන් එම සත්වයා මීටර 9.1 එනම් අවම අඩි 30ක් විශාල විය යුතුය. ඇමරිකාවේ සත්ව විද්‍යාඥ රීසස් ඇන්ටෝනියෝ රිවාස් විසින් දහස් ගණනක් ඇනකොන්ඩා විශේෂයන් ගැන අධ්‍යයන කර ඇති අතර මීටර 5.21 දිගැති හා විශාලම බර ලෙස කිලෝග්‍රෑම් 77.5 ගැහැණු ග්‍රීන් ඇනකොන්ඩාවෙකු විශාලතම සත්වයෙකු ලෙස වාර්තා කරගෙන ඇත. මොවුන් විවිධ වර්ණ සංයෝජනයන් සහිත වේ. ඔලිව් කොළ පැහැති පසුතලයක් ඔවුන්ගේ හිස ප්‍රදේශයේ ඇත. අනෙක් සියලුම ශරීරය ගස්වල පොතුවල ඇති දුඹුරු ස්වභාවයක් ගනී. ඒ පරිසරයට ආවේණිකව ජීවත් වීමටත් ගොදුරු අල්ලා ගැනීමටත් උපකාරී වේ. කළු පැහැති පැල්නම් විවිධ ප්‍රමාණවලින් මුළු ශරීරය පුරාම ඇත. මෙම ඇනකොන්ඩා විශේෂයේ ශරීරය හා සසඳන විට ඔවුන්ගේ හිස ඉතා පටුය. සාපේක්ෂව මොවුන්ගේ ශරීරයේ පැතිවල තැඹිලි කහ වර්ණ සංයෝජනයෙන් යුතු තීරයක් පවතී. ග්‍රීන් ඇනකොන්ඩාවන්ගේ ඇස් හිසෙහි ඉහළ ප්‍රදේශයේ පිහිටීම ජලයේ සිට පිටත බැලීමට උපකාරී. ග්‍රීන් ඇනකොන්ඩාවන් දැකගැනීමට හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් දැකගැනීමටද ඡායාරූපකරණය දිත අපහසුය. එම සතුන්ගේ ශරීර කිඹුලන්ගේ ශරීරවලට වඩා විශාල වේ. එනිසා කිඹුලන්ම පවා ගොදුරු කර ගැනීමට හැකියාවක් ග්‍රීන් ඇනකොන්ඩාවන් සතුවේ. ග්‍රීන් ඇනකොන්ඩාවන්ගේ සම ඉතා ඇදෙන සුළුය. එමෙන්ම ඔවුනට දිග වලිගයක්ද සහිතය. මොවුන් ගොදුරක් අල්ලාගත් විට එම ගොදුර වෙලා ගනිමින් ගොදුරට අසු වූ සත්වයව ඉතා ඝනව හිරකොට මැරෙනතුරු ටික වේලාවක් සිටි පසුව එම ගොදුර ඇනකොන්ඩා විසින් ආහාරයට ගනී.
මෙම සතුන්ගේ ජීවිත කාලයේ දිගුය විවිධ ශරීර ප්‍රමාණ වලින් රේන් ඇනකොන්ඩාවන් සිටින බවට බොහෝ පැරණි ලිය කියවිලි වලින් වාර්තා වී ඇත. හෙන්රි වෝල්ටර් බේට් සහ ඇල්ෆ්‍රෙඩ් රූසෙල් වෝල්ස් නැමැති පරිසර විද්‍යාඥයන් විසින් වාර්තා කර ඇති අන්දමට මෙම ඇනකොන්ඩා විශේෂ උපරිම දිග වනුයේ අඩි 30ක් හෝ 40ක් පමණි. වර්ෂ 1937 දී ගයානාවේ ඇල්ෆස් හයිට් වෙරිල් නැමැති පරිසර විද්‍යාඥයන් විසින් කඳු පර්වතයක් තුල සිටි මෙම වර්ගයට අයත් ඇනකොන්ඩාවෙකුගේ දිග මීටර 6.1ක් ලෙස තක්සේරු කර ඇති අතර ඔවුන්ගේ සම ඇදෙන සුළු බව හේතුවෙන් එම සත්වයා හට මීටර 10ක් වනතුරු විශාල වීමට හැකි බව සොයාගෙන ඇත. විශාලම ශරීර බර ලෙස කිලෝග්‍රෑම් 180ක් වන ගැහැණු ග්‍රීන් ඇනකොන්ඩාවෙකු වර්ෂ 1978 දී කොලොම්බියාවේ විලියම් ඩබ්ලිව් ලැම විසින් සොයාගෙන ඇත. මෙම ග්‍රීන් ඇනකොන්ඩාවන් ජලයේ ඉතා ක්‍රියාශීලී සත්වයකු වන අතර ගොඩබිමේදී යම් දුරට භයානක හැසිරීම් පවතී. මොවුන්ගේ ගොදුරු ලෙස විශාල කිඹුලන්, මුවන්, කුරුල්ලන්, ගෝනුන්, දිවියන් හා මිනිසෙකු උවද කිව හැකිය. ගොදුරක් ලෙස ඇනකොන්ඩාට හසු වූ පසු බේරී යාමට නොහැකිය. ලෝකයේ ඉතා භයානක සත්වයකු ලෙස මෙම ග්‍රීන් ඇනකොන්ඩාව නම් කළ හැකි අතර ලෝකයේ විශාලම වැසි වනාන්තරය වන ඇමරිකාවේ ඇමසන් වැනි වනාන්තරයේද විශාල වගුරු බිම්වලදීද දැක ගැනීමට හැකි වේ. පොයිසන් ඩාට් ෆ්‍රොග්. දකුණු ඇමරිකාවට දේශීය වූ මධ්‍යම නිවර්තන වැසි වනාන්තරවල මෙම පොයිසන් ඩාට් ෆ්‍රොග් නැමැති ගෙම්බන් විශේෂය දැක ගැනීමට පුළුවන්. මෙම ගෙම්බන් විශේෂයට දීප්තිමත් වර්ණවත් ශරීර ඇත. ඇනිමාලියා රාජධානීට අයත් පොයිසන් ඩාට් ෆ්‍රොග් ඇම්පිබියා හෙවත් උභයජීවී කාණ්ඩයට අයත් වේ. වර්ෂ 1865 දී මෙම උභයජීවී විශේෂය සොයාගෙන ඇත. පහතරට ඇමසන් වැසි වනාන්තරයේදී සැරිසරමින් මෙම පොයිසන් ඩාට් ෆ්‍රොග්ව දැක බලා ගැනීමට හැකි වේ. පොයිසන් ඩාට් ෆ්‍රොග් ඉතා විෂදායක සත්වයකි. කුහුඹුවන්, වේයන්, කුරුමිණියන් නැමැති කෘමි විශේෂ මෙම ගෙම්බගේ ප්‍රධාන ආහාරය වේ. වනාන්තරවල ගස් කඳන්වල, කොළ අතුවල පිටුපස හා ගල් පර්වතවල මෙම ගෙම්බන් දක්නට ලැබේ. මෙම ගෙම්බන්ගේ ශරීර විශාල නැත. අඟල් භාගයේ සිට අඟල් දෙක දක්වා පමණ කුඩා ශරීර සහිත වේ. පොයිසන් ඩාග් ෆ්‍රොග් වනාන්තරයේ උවද දැක ගැනීමට ඉතා අපහසු සත්වයකි. විවිධ දීප්තිමත් වර්ණවත් හා විවිධ හැඩවලින් මෙම ගෙම්බන් සමන්විතය ලෝකයේ වර්ණවත්ම ඇම්පිබියාවන් වර්ගයට මෙම ගෙම්බන් අයත් වේ. බොහෝ සංකීර්ණ අභිජනක ක්‍රියාවලියක් සහිත සත්වයකි. ප්‍රමාණයෙන් කුඩා සත්වයක උවත් මෙම ගෙම්බන් විශේෂ දවස පුරාම ක්‍රියාශීලී සත්වයකි. වැසි වනාන්තරවල වෘක්ෂලතාවලද, දිය ඇලි අසල හා සමහර ඕකිඩ් විශේෂ අසලදීද මෙම ගෙම්බන් වාසය කිරීමට කැමැත්තක් දක්වයි. ඉතා භයානක විෂ සහිත සත්වයකි. ශරීරයේ රඳවාගත් යම් විෂ ප්‍රමාණයක් සහිතය. ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඕනෑම වෙලාවක එම රඳවාගෙන සිටින විෂ ශරීරයෙන් පිටකිරීම මගින් තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීමට ඔවුන් සමත් වේ. එම විෂ විවිධ රසායනික ද්‍රව්‍ය කිහිපයක සංයෝජනයක් සහිත වන බව පරිසර විද්‍යාඥයන් විසින් පවසයි. අවුරුදු ගණනාවකට පෙර මෙම පොයිසන් ඩාට් ෆ්‍රොග් නැමැති ගෙම්බන් විශේෂය විවිධ නම් වලින් හඳුන්වා ඇත. එනම් ඇරෝෆ්‍රොග් සහ පොයිසන් ඇරෝෆ්‍රොග් යනුවෙනි. මෙම ගෙම්බන් විශේෂය කිසි දිනක වෙරළාසන්න ප්‍රදේශකින් සොයාගත නොහැකිය. උභයජීවී කණේට අයත් උවත් මොවුන්ගේ මූලික වාසස්ථානයේ වනුයේ වැසි වනාන්තරයි. මෙම ගෙම්බන් විශේෂය සාමාන්‍යයෙන් වෙනම ඇති කිරීමට ඉතා අපහසුය. මොවුන්ගේ බිත්තර ඉතා බිඳෙන සුළුය. පැටවුන් බීඌ පසු මාස 3ක් හා මාස 5ක් පමණ යන විට අඟල් 1ක් පමණ විශාල වේ. සමහර ගෙම්බන් අඟල් 12ක් දක්වා විශාල වේ. වඩාත් ආලෝකයේ සහ වැඩි තාපයක් සහිත තැන්වල මොවුන් බිත්තර දැමුවත් ජීවීඌ පසු සීතල හා අඩු ආලෝකයේ සහිත තැන්වල ජීවත් වෙන්නට කැමැත්තක් දක්වයි. එබැවින් මොවුන් අකාබනික තෙත් පරිසර ජීවත් වීමට කැමැත්තක් පවතී. උසස් තත්ත්වයේ කැල්සියම් සහ විටමින් ආහාර ලෙස ලබා ගැනීමට යොමු වේ. ශරීරයට අවශ්‍ය ජලය ලබා ගැනීමේ සමට උරා ගැනීමෙනි. කුඩා ශරීර හිමි මොවුන්ගේ සම ඉතා සියුම් තෙත සහිත වීම නිසා ජලය ඉතා ඉක්මනින් උරා ගනී. දිවා කාලයේ ෆැරන්හයිට් අංශක 72ක් 80ක් අතර මොවුන්ට ඉන්නට පුළුවන් වන අතර පැය 5ක් පමණ ෆැරන්හයිට් අංශක 85කදී උවද රැඳී සිටීමට පුළුවන්. රාත්‍රී කාලයේදී ගස්වල කොළ අතු අතරින් බල්බ දැල්වෙන ආකාරයේ දීප්තියක් මෙම සතුන්ගේ ශරීරයේ ඇති පැහැපත් වර්ණයෙන් දිස්වේ. මෙම ගෙම්බන් උපරිම අවුරුදු 20ක් පමණ ජීවත් වේ. බහුතරයේ දර්ශීය ජීවිත කාලය අවුරුදු 4ක් හෝ අවුරුදු 8ක් වේ. මෙම සතුන් තමන්ගේ ආහාර සැපයුම තනිවම ඉතා හොඳින් කරගනී. මවුන් දර්ශීය ඉඩ පහසුකම් සහිත ස්ථානවල සිටීමට වඩාත් ප්‍රිය කරයි. පොයිසන් ඩාග් ෆ්‍රොග්ගේ ශරීර උපස්තරයේ කිහිපයක් පමණ පාංශු ද්‍රව්‍ය පවතින බව සඳහන් වේ. මෙතෙක් අප ඉතා ලස්සන සතෙක් ලෙස මෙම ගෙම්බන් විශේෂ හැඳින්වුවත් මෙම සත්වය අතිශය මාරාන්තික සත්වයකි. ඔබට ඇසුවොත් පුදුම සිතෙන කාරණේ නම් එක් පොයිසන් ඩාග් ෆ්‍රොග් සත්වයෙක් තුළ මිනිසුන් 10 දෙනෙකු මැරීමට පමණ විෂ සහිතය. අතීතයේ සිටි දඩයක්කාර මිනිසුන් මෙම ගෙම්බන් මරා ඔවුන්ගේ විෂ අරගෙන ඒවා දුනු ඊතලවලට යොදා ගනිමින් දඩයම් කළ බව සඳහන් වේ. පොයිසන් ඩාට් ෆ්‍රොග්ගේ එම විෂ මනුෂ්‍ය ශරීරයකට ඇතුළත් වුවහොත් මිනිසාගේ හදවත සහ ස්නායු පද්ධතිය අක්‍රිය කිරීමට තරම් ප්‍රබල බව ඇසුවහොත් ඔබ පුදුමයට පත්වේවි. ඔබ යම් අවස්ථාවක වනාන්තරයකට ගිය අවස්ථාවකදී හෝ යම් කිසි පරීක්ෂණ අවස්ථාවකදී මෙම සත්ව විශේෂය ලස්සන නිසා ඔබ ඔවුන්ව ස්පර්ශ කළහොත් වහාම දෙයත් ඉක්මනින්ම සේදීමට වග බලා ගන්න.